දවස්වල අපේ රටේ නිරන්තරයෙන්ම අංක හතරක් කතා බහට ලක් වෙන වගේම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි නාඩගම් කාරියෝ ටෙලි නාට්‍ය කියලා කියන්නේ. ඉතින් නාඩගම් කාරියෝ ටෙලි නාට්‍ය ගැන අපෝගේ කාලය හනේ දකින්න ලැබුණේ ඒ තරම් සුභාරංචනන් නෙමෙයි. ඒ නාඩගම් කාරියෝ ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායකත්වය ලබා දෙන අධ්‍යක්ෂ කලාකරුවන් කිහිප දෙනෙක්ටම කොරෝනා වෛරසය ආසාදිනේ වීම පිළිබඳ පොතයි. කොහොම නමුත් ඒත් එක්කම මේ නාට්‍යට සම්බන්ධ වෙලා හිටපු කලාකරුවෝ කිහිප දෙනෙක්ම PCR පරීක්ෂණ වලට ලක් කරමින් නිරෝධායන කටයුතු වලට සම්බන්ධ කරලා තිනවා දැක ගන්න ලැබුණා. ඉතින් ඒ වගේම තමයි මේ ටෙලි නාට්‍යයේ පාටලීගේ චරිතය කියලා කියන්නේ කාතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙන ආදරයට ලක් වෙන චරිතයක් කියොත් හරිය. ඉතින් මේ චරිතයට රංගනයෙන් දායක වන දක්ෂ රංගන ශිල්පිනි සෙනාලි පොන්සේකා PCR පරීක්ෂණ වලට යොමු කරලා තිනවා දැක ගන්න ලැබුණා. කොහොම නමුත් ඊයේ දිනේදී ඇගේ PCR පරීක්ෂණ වාර්තාවයට ලැබිලා තිනවා දැක ගන්න ලැබුණා. ඉතින් ඇගේ වාර්තාව ලැබීමත් එක්කම ඇය ගැන මෙන්න මේ වගේ කතාවක් තමයි ඇගෙනිලා Facebook ගිණුමට එකතු කරලා තිබුණේ. මම හොඳින් මගේ PCR පරීක්ෂණයෙන් පසුව දැනගන්න ලැබුණා මම COVID-19 රෝගියෙකු නොවන බව. මම සම්පූර්ණයෙන්ම හොඳින්. මා ගැන සහ මගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන මගේ රසික රසිකාවියන් සහ හිත මිතුරන්ටත් මට මේ දින ආදරය සහ සහයෝගය වෙනුවෙන් බොහොම ස්තුතියි. පරිස්සමෙන් ඉන්න කියලා ඇය මේ විදිහට සඳහන් කරලා තිබුණේ. ඉතින් මේ විදිහට නාඩගම් කාරියෝ ටෙලි නාට්‍ය රංගනයේ දායක වෙමින් මේ වන විටත් කොවිඩ් වෛරසයේ ආසාදිනේ වෙලා ඉන්න අපේ දක්ෂ කලාකරුවන්ට ඉක්මන් නිරෝගී සුවය අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉක්මනට එනවා. ඒක නිසා මං එනකන් පරිස්සමින් ඉන්න. හරිද? සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක කරන්න එපා.